Right. අද දවසේ පාඩමෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි මුල ඉඳන්ම ඉගෙන ගන්න අයට ගොඩාක් වැදගත් වෙන කොටසක්. මොකද්ද types of verbs? ගොඩක් හොඳ මාතෘකාවක්. ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නම් අපේ පළවෙනි වීඩියෝ එකේදී මම කිව්වා verb එකක පිහිටීම කොහෙද තියෙන්නේ? Verb එකක් තියෙන්නේ sentence එකක් ඇතුලේ. Sentence එකක තියෙන ප්‍රධාන කොටස් හතරක් මම අපේ පළවෙනි වීඩියෝ එකේදී කතා කරුවා. ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාලා කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න description එකේ link එක දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට link එක වෙනත් ක්‍රමයකට ගන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. අනිවාර්යෙන් මේ පාඩමත් බලන්න. මේ පාඩම අවසාන වෙනකන් ඔයා බලාගෙන හිටියොත් එහෙම ඔයාට verb එක ගැන පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්. ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගහරින්න නැතුව මේ පාඩම අවසාන වෙනකම්ම බලාගෙන ඉන්න. එහෙනම් අපි පාඩමට එමු. Right? Types of verbs. Verbs වර්ග, verbs වල ආකාර. මොනවද verbs කියන එක ඇතුලේ ක්‍රියාපද කියන එක ඇතුලේ ඔයාලට මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට දැනගන්න තියෙන කාරණා ටික කියන එක තමයි මම අද මේ පාඩමේදී ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි ඔයාලා අඳුන ගන්න ඕන මූලික ක්‍රියාපද වර්ග තියෙනවා තුනක්. Right? ඕනම කෙනෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් මේ ක්‍රියාපද වර්ග තුන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එකෙන් පළවෙනි ක්‍රියාපද වර්ගය තමයි do verbs කියන්නේ. Do verbs කියවම do verbs තමයි අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට වැඩිපුරම භාවිතා කරන්න සිද්ධ වෙන verbs වර්ගය. මොකද බහුතරයක් තියෙන්නේ do verbs. Right? එතකොට මම සරලව ගත්තොත් do, did, done, does, doing. මෙන්න මේ තමයි මූලිකම do verbs පහ. මෙතනින් එහාට තව do verbs ගොඩාක් තියෙනවා. Right? අපි චලනයක් සම්බන්ධයෙන් කතා කරන දේවල් වලට තමයි do verbs කියලා කියන්නේ. අපි මොනවා හරි චලනයක් ගැන කතා කරනවා නම් අන්න ඒ චලනය ගැන අදහස් ඉදිරිපත් කරද්දී ඒ sentence එක ඇතුලේ අපි use කරන්නේ do verb එකක්. Right? එතකොට මම මේ මූලිකම do verb එක තමයි ලියලා තියෙන්නේ. මේ වගේ තව do verbs ගොඩාක් තියෙනවා. Right? ඊළඟට දෙවනි verbs වර්ගය තමයි have verbs කියන එක. මේ have verbs කියන ඒවා අපි කතා කරන්නේ අයිතියක් සම්බන්ධව අපේ අදහසක් ඉදිරිපත් කරන වෙලාවට. අයිතියක් සම්බන්ධ අදහසක් අපි sentence එකකින් ඉදිරිපත් කරනවා නම් අන්න ඒ වාක්‍යයට අපි දාන්නේ have verb එකක්. Have verbs වල මෙන්න තියෙනවා හතරක් have, had, has, having කියලා. මෙන්න මේ verbs හතර විතරයි have verbs වලට තියෙන්නේ. මෙතනින් එහාට ආයෙ මුකුත්ම have verbs කියලා જાතියක් නැහැ. මේ හතර විතරයි තියෙන්නේ. Right? ඊට පස්සේ be verbs කියන එකට ඇතරම මෙන්න මේ be verbs ගොඩාක් තියෙනවා ඔයාලට පේනවා. මොනවද? be, am, is, are, was, were, been, been, being, being. මෙන්න මේ ටික තමයි be verbs විදිහට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. මේ be verbs කියන ඒවා අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන කාරණා දෙකකදී. ඇතරම එකක් තමයි යම්කිසි කෙනෙක්ගේ හෝ දෙයක පිහිටීම ගැන කතා කරනකොට. පිහිටීම ගැන කතා කරනකොට අපි be verbs use කරනවා. ඊට අමතරව කවුරු හරි කෙනෙක්ගේ තත්ත්වය විස්තර කරලා කියන වෙලාවට. Right? අපි මේ be verbs කියන ඒවා use කරනවා. Right? මම මේක උදාහරණ වලින් ඔයාලට පැහැදිලි කරන්නම් මේ එක එක ක්‍රියාපද වර්ගය. දැන් පළවෙනියටම තියෙන වාක්‍ය බලන්න. I learn English කියන එකේ ඔයාලා දැන් දන්නවා අඳුර ගන්න මේ learn කියන එක තමයි verb එක. මේ learn ඉගෙන ගන්නවා කියන්නේ. මේක චලනයක් නේ. යම්කිසි චලනයක්. Right? අන්න එහෙනම් මේක මොකක්ද? මේක do verb එකක්. මෙතන මේ තියෙන්නේ do verb එකක්. මේ වාක්‍ය තුල තියෙන්නේ චලනය සම්බන්ධ අදහසක් දක්වලා තියෙන්නේ. එහෙනම් මේක do verb එකක්. Right? ඊළඟට බලන්නකෝ. I have a car. මට කාර් එකක් තියෙනවා. මෙතනදී have කියන verb එක පාවිච්චි කරලා තියෙන මේකෙදි කතා කරලා තියෙන අයිතියක් ගැන. I have a car මට කාර් එකක් තියෙනවා. Right? මෙතනදී අපි කතා කරලා තියෙන අයිතියක් ගැන. එහෙනම් අයිතියක් ගැන කතා කරන්න පාවිච්චි කරන්නේ have verbs. එතකොට මෙන්න මේ have verbs වලින් එකක් තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. Right? එහෙනම් ඒකත් හරි. බලන්න ඊළඟ උදාහරණය. He is in the office. අපි මේක he is in the office කියලා තමයි කියන්නේ. He is in the office. Right? අන්න ඒකේ is කියන්නේ verb එක. ඔයාලා දැන් දන්න verb එක අඳුන ගන්න. එතකොට මේ verb එක be verb එකක්. Right? මෙතන be verb එකෙන් he is in the office කියන එකේ ඔහු ඔෆිස් එකේ ඉන්නවා, කාර්යාලයේ ඉන්නවා. ඔහුගේ පිහිටීම ගැන තමයි කතා කරලා තියෙන්නේ. මම කිව්වා be verbs පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන් වැඩ දෙකකට. එකක් තමයි පිහිටීම ගැන කතා කරන්න, අනිත් එක තමයි තත්ත්වය නැත්නම් ස්වභාවය නැත්නම් විස්තර කිරීමක් කරන්න. මෙතනදී විස්තර කිරීමක් නෙමෙයි කරලා තියෙන්නේ. මෙයාගේ පිහිටීම ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඊළඟ එක there is a book on the table. මෙතනදී is කියන එක තමයි verb එක. මේකත් be verb එකක්. මේකත් පිහිටීමක් ගැන කතා කරලා තියෙන්නේ. ඇත්තටම ඔයාලට තව ඒ පිහිටීම ඕන නම් මේක නිශ්චිත පිහිටීමක් සහ මේක අවිනිශ්චිත පිහිටීමක් කියලා කැටගරි කරගන්න පුළුවන්. Right? මේ අවිනිශ්චිත පිහිටීම කියන්නේ තමයි මේ දෙය වලින් වාක්‍යයක් පටන් ගන්න. මොකද පොතක් කියනකොට ඒක නිශ්චිත නැහැ නේ, දන්නේ නැහැ නේ. පොත කියන එක අපි දන්නවා තමයි. නමුත් පොතක් කිව්වොත් අපි දන්නේ නැති පොතක්.
මෙතනදී ඔහු කිව්වොත් එහෙනම් අපි ආව දන්නවා. හරි අඳුරනවා. මෙයාව දන්නේ නැහැ. මේ පොතක් කියන එක අඳුර ගන්න පෑන පොත වෙන් කරගන්න එක නෙමෙයි මේ කියන්නේ. මොන පොතක්ද කියන එක ගැන නිශ්චිත නැහැ. ඒකනේ පොතක් කියලා තියෙන්නේ. අන්න මෙහෙනම් අපිට මේ කොටස් කරගන්නත් පුළුවන් be verbs වලින් පිහිටීම ගැන කතා කරද්දී නිශ්චිත පිහිටීම් ගැනත් be verbs වලින් කතා කරනවා. අනිශ්චිත පිහිටීම් ගැනත් be verbs වලින් කතා කරනවා. එහෙනම් be verbs වලින්ම තව තියෙන අනිත් කාරණය තමයි මෙන්න මේක බලන්න they are teachers own ගුරුවරු. එතනදී own කියන අයගේ අත්වයේ ස්වභාවය ගැන විස්තර කරලා තියෙනවා. own කවුද කියන එකයි කියලා තියෙනවා. එහෙනම් they are teachers මෙතනදී are කියන එක තමයි verb එක. are කියන එක be verb එකක්. maybe verb එක යොදාගෙන තියෙන්නේ. මෙන්න මේ தত্ত্বය ස්වභාවය ගැන කතා කරන්න. ඉතින් එතකොට සරලව පාඩම මුලින් නම් මතක් කරොත් verbs මූලික ආකාර තියෙනවා තුනක්. එකක් තමයි do verbs, අනිත් එක තමයි have verbs, අනිත් එක තමයි be verbs. මේ do verbs කියන ඒවා අපි පාවිච්චි කරන්නේ චලනයන් ගැන කතා කරන්න. do verbs. have verbs අපි පාවිච්චි කරන්නේ අයිතීන් ගැන කතා කරන්න. be verbs අපි පාවිච්චි කරනවා නිශ්චිත පිහිටීම් ගැන කතා කරන්න. ඒ වගේම අවිනිශ්චිත පිහිටීම් ගැන කතා කරන්න සහ තත්වයන් ස්වභාවයන් ගැන විස්තර කරලා කතා කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට verbs ගැන හොඳ පුළුල් අවබෝධයක් මේ පාඩමෙන් ලැබෙන්නේ නැති මේවා අපි ඉස්සරහට දිගින් දිගටම පුළුල්ව තවදුරටත් විස්තර කරනවා. මේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.